මීළඟට යොමුවම මුල් පිටුව කාටුන් නිර්මාණවලට. ඔගිම් හනි තැපැල් වර්ජනය හුඟක් දෙනකුට බලපෑම් ඇති කරන වර්ජනයක්, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල. නමුත් කොළඹ අයට නම් එච්චර ලොකුවට දැනෙන්නේ නෑ වගේ. සිතුම් පැතුම් කාටුනේ දිනමින පුවත්පතෙන් උටා ගන්නවා. තැපැල් වර්ජනය දිගටම තියෙනවලු. එතකොට ගෘහණිය කියනවා, ඉතින් හොඳයිනේ, අපිට ආවත් එන්නේ බිල්පත්නේ, තැපැලෙන් ආවත් එන්නේ බිල්පත් කියලා අපේ සිතුම් පැතුම්ගේ හාමිනේ කියනවා. ගලගොඩ අත්තේ හිමියන් මාස 6ක් හිරේට යැවුණේ අධිකරණයට අපහාස කිරීම නිසායි. දැන් වන් ෂොට් හේවත් ප්‍රවෘත්තිය කියවලා බලනවා, මට කොච්චර කල් යන්න වේවිද කියලා හිරේට ඔහුත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ලැබූ කෙනෙක්. විදුර අබේනායක ලියන දවසේ පද හතර අපි අද පුටා ගන්නවා. ගිම්හණී, අපි දේවාලවල කපුවන්ට දැන් හොඳටම බයයි. මොකද හේතුව කපුවෝ එසේ මෙසේ අය නෙමේ, කොන්තරාත් දෙනවා හාමුදුරුවරුන්ට වෙඩි තියන්නටත්. ඉතින් දවසේ පද හතර ඒ ගැනයි. සිදුවන සියලු කරදර ගැන දරුවන්ට ජනපති කියයි කිව යුතු බව දෙවියන්ට. ගියමුත් දෙවොලකට දෙවියන් හමුවන්නට, දෙවියොත් පැන ගිහින් බියවි කපුවන්ට. ඔගිමහනි, අපි විතරක් නෙමේ දෙවියොත් බය වෙලා කපුවන්ට පැනලා ගිහිල්ලලු දේවාලේ. ඊළඟට ජනරාණිගේ කාටුනේ උපුටා ගන්නවා. දැන් පාතාල සමාජිකයෝ ආයුධ හොයන එකක් ආයුධ හොයන්න එක්ක යන්නේ නෑ නේද? ඔබට මතකද ගිමහණි, දැන් කාලයකට පෙරනම් පාතාලේ කල්ල ගත්තම පොලිසිය කරන්නේ ඒ මිනිහව අරගෙන යනවා ආයුධ පෙන්නන්න කියලා. ඒ ආයුධ පෙන්නන්න යන අතරේ ඔහු එක්ක ඇලට වැටිලා මැරෙනවා, එහෙම නැත්තම් පොලිසියට වෙඩි තියලා ඔහු මැරුම් කනවා. දැන් ඒ වගේ දෙයක් වෙන්නේ නෑ. එතකොට ජනරාණි කියනවා, නෑ නෑ, දැන් යන කට්ටිය වාහනේම ආයුධ ඔක්කොම අරයි යනවා. ඔව්, දැන් යන කට්ටිය ආයුධ පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ, උන් ආයුධ වාහනේම අරයි යනවා. අර ඇමතිවරයාගේ පුතත් ඊයේ පෙරේදා වාහනේ පඩු අරන් ගිහිල්ලා අහු වුණානේ. ඒ ගැන විය හැකි ජනරාණි මෙසේ අඳින්නේ. තලංගම ජයසිංහගේ එතුමා කාටුනේ තෝරා ගනිමු. තාත්තේ, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වැඩි දෙනාගේ කැමැත්තට නේද? ඔව් මගේ පුතේ. එතකොට එතුමාගේ පුතා අහනවා, ඉතින් තාත්තේ, පාර්ලිමේන්තුවේ 225 දෙනා අතර ඡන්දයක් තියලා 118 දෙනාගේ වැඩි කැමැත්තට ඉඩ දුන්නා නම් තාත්තලා ඔක්කොම ගොඩනේ. ඔව්, 118 දෙනා දිනුවොත් එතුමාලා ඔක්කොම ගොඩ තමයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහමුදලි වගේ ඇඳලා යනකොට පිටිපස්සෙන් යන වාසුදේව නානායක්කාර මෙහෙම ආවතිව කරුවා මේක අල්ලගෙන යනවා. ගෝටට බෑ, ගෝටට බෑ, ගෝටට බෑ කියලා. වාසුදේව නානායක්කාර දැන් ප්‍රසිද්ධියේම ගෝඨාභය රාජපක්ෂට විරුද්ධ බව ඇඟවෙන දේවල් කියනවා. ඔහු මහින්ද රාජපක්ෂවාදී, නමුත් ගෝඨාභය රාජපක්ෂට විරුද්ධයි. සුමතිපාල ජෝතිපාලගේ සමයන් කාටුනේ තෝරා ගනිමු. තානාපති කාර්යාල නඩත්තුවට 2017 දී වියදම රුපියල් බිලියන 8.3ක්ලු. ඒක ඉතින් මැති ඇමතිලා නඩත්තුවට දෙවෙනි වෙන්නේ නෑ කියලා සමයන් කියනවා. උදය විමලසිරිගේ පුරසාරං කාටුනේ තෝරා ගනිමු. බලපං පුරං, අපේ මේ ක්‍රිකට් එක ගොඩ දාන්න, ක්‍රිකට් ගන්න දන්න ක්‍රිකට් ගහපු අය ටිකකට කතා කළාම ඒගොල්ලෝ ඒක බාර ගන්න බැහැ කියලා. ඔව්, ඇමතිතුමා ආරාධනා කරා මහේල සංඝා මුරලී වැනි අයට
ක්‍රිකට් දියුණු කරන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා නමුත් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරලා ඒක හරියට මෙන්න මේ වගේ පෙරේතයෝ පිනුම් ගහන තැන්වලට දේවතාවෝ පය තියන්නේ නැහැ කියන්නේ ඔන්න ඕකට තමයි සර්. ඔව් පෙරේතයෝ ඉන්න තැන්වලට දේවතාවෝ කිට්ටු කරන්නේවත් නැහැ. පුරසාරංගේ උපහාසයයි ඒ. ජයන්ත වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ තෝරා ගනිමු. මහින්දානන්ද මන්ත්‍රී කියනවා ආණ්ඩුව හැම වැඩෙන්ම නා ගන්නවාලු. අපට තියෙන්නේ සබන් දෙන්න විතරයි කියලා. හැබැයි ෆේස්බුක් නම් කියන්නේ ඒ ආණ්ඩුව නා ගන්න වැඩෙන් ගිම්හානි මේ මහින්දානන්දලා වගේ අය මරු ආතල් එකක් ගන්නවලු. ඉන්පසු සුවාරිස්ගේ දාසහපුවලාන කාටුනිය තෝරනවා. සුවාරිස්ගේ කාටුනේ දාසහපුවලානයි අඳින්නේ. එකපාරක් ජේ.ආර්. කිව්වා එයාට ගෑණියෙක් පිරිමියෙක් කරන්නත් පිරිමියෙක් ගෑණියෙක් කරන්නත් බෑ කියලා. සරත් ෆොන්සේකා කියනවා මගේ ඇමති කමෙනුත් කරන්න බැරි දේවල් තියනවා බං. ඔව් අලි අල්ලන්න ගියපු කමෙත් අතේ තියාගෙන කමේ හංගගෙන අපේ ෆිල් මාෂල්වරයා කියනවා මගේ ඇමති කමෙනුත් කරන්න බැරි දේවල් තියනවා බං කියලා. මොනවද මේ කරන්න බැරි දේවල් කියලා එම්.ඩී. වීරරත්න අපූර්වට අඳිනවා අයිලන්ඩ් පුවත්පතේ කාටූනෙන්. සිංහරාජේ ඉඳන් එළියට එන සරත් ෆොන්සේකාගේ රෙද්ද කලිසම කෝට් එක දෙකම ගලවගෙන තියෙනවා ජනාධිපති මෛත්‍රී. දැන් සරත් ෆොන්සේකා එළියට එනකොටම මුණ ගැහෙන්නේ ඔහුගේ නායකයා රනිල්. සරත් තමන්ගේ අර රහස් තැන් වහගෙන කියනවා මේ අලි එළවන්න ගියා සර් කියලා. උක්තා ගන්නවා සිලොන් ටුඩේ පුවත්පතේ කාටුනේ එම්.ඩී. වීරරත්නයි අඳින්නේ. දැන් සරත් ෆොන්සේකාගේ ඇඳුම් ගැලෙව්වට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නම් ඇඳුම් දාන්න කෙනෙක් ඉන්නවා. ඒ කවුද? අනුර කුමාර දිසානායක 20යි 20 නැමැති ඇඳුම අරගෙන කියනවා 20න් අවස්ථාව ලැබෙන්නේ මහින්දට මිස රනිල්ට නොවේ. හරියටම මහින්ද මහත්තයෝ ඔයාට තියලා මැහුවා වගේ මේ අපේ 20 කෝට් එක කියලා අනුර කුමාර දිසානායක කියනවා. බලමු අපි ඉදිරි දවස්වල මේ 20 කෝට් එක ජනාධිපතිට ගැලපේවිද හිටපු ජනාධිපතිට ගැලපේවිද කියලා. අද දවසේ වැඩසටහන අවසන් කරන්නට ගිම්හානේ අප තෝරාගන්නේ ශ්‍රී අලවත්තගේ කසය කවියා. ලොවේ දූෂිතම දූෂිත මහ ගංගා අතරට අපේ මහ වැලියත් ඇත නංගා. මේ විදියට රටේ හැමදේ වී භංගා දූෂිත වෙන්න තව මොකවත් නැත හංගා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.